ආරම්භයක් හැටියට අපිට මේ තක්‍ර ප්‍රදෙන්ද පුළුවන් විශේෂ කාරණයක් තිබෙනවා ඒතමයි දවසක් මහාකාසප මහරහතන් වහන්සේ උන්වහන්සේ නිරූල් සමාපත්තයට සමවැදිලා ඒ සමාපත්ති නැගී සිට උන්වහන්සේ පින්ඩපාති වඩිනකොට සක්‍ර දීවින්දරය ඇවිල්ලා උන්වහන්සේට දානය පිරිගන්නවා. ශේෂ දානයක් පිළිගැන්ම සක්‍රදේවේන්ද්‍රයා. ඒ ආහාරයේ තිබෙන්න්නපුූ සුවදාදිය දැනනායිම් පස්සේ මේ හුද කියලා බැලුව මේ දානය පූජාකරකු කෙනා දුගි වස්කින් ආවේ. එවිලාවෙදි දැනගත්තා මේ සකරදේවේන්ද්‍රයා බව කාරණයක් තිේනවා දුප්පත්ධනයක් පිළිගන්නනකොට අසරන දුප්පත් මනුස්සතිගේ දානම දානවස්තුවයි. රයජරාජ මහා මාත්‍යදී කෙනෙක් දානයක් පිළිගවනකුට ඒ ඇගේ ධනවස්තුයේ තිබෙනවා යංකිසි වස්තු වසයෙන් ගුණාත්මක අඩු වැඩිකමක්. දුකිවේ සකින් ආපු මේ කෙනාගේ දාානයේ තිබෙන සුවඳ දැක් අ දැනුනම උන් වහන්සේට දැන කියා කෙනා ස්වභාවේ හැටියට මෙවැනි දානයක් කරන්න පුළුවහන්වෙයිද. ඒකම උන්වහන්සේ මෙන්නෙහි කළ බලනකොට මේ දානය පිරිගන්න අන සකරදේදේවේන්ද්‍රියයක්. ඒවිලාවේ උන්වහන්සේ කෙනුගේ දානේ තමගතර උගත්තන් ඒද කියලා හැවුවම් පස්සම මේ සකර දේවේද්‍රියයක් කියනවා ස්වාමීනිි දෙවියන්න වූ අපිටත් පින් අවශ්‍යය කියලා. ඉතින් මෙතන තිබෙනම විශේෂෙන් සලකන්ත තවකාරණයක් මේ ධර්මය පොතපතිය සඳහන් වෙනවා, නිරෝධහ සමාපපත්තියට සමවැදිලා ඒ සමාපත්තියෙන් නැගේ සිට පින්ඩපාතයේ වඩිනකොට හෝවේවා සමාපත්තියෙන් සමවැදනු ඒරහතන් වහන්සේ නමකත එකබේලක් හෝවේවා පටි දෙයක් හෝවේවා දානයක් පිළිගැන්නුවොත්. ඒ සමාපත්තියෙන් නැගේී සිට වලදන පළවිනි දානය පිළිගන්නන්ට එපූජාකරණ තිිනාට ලැබෙන ආනසංස ඉතාඉක්මනින් දිට්ට දම්ම බේදනය වසයෙන් මේ ජීවිතයේමේදීම ලැබෙනඇ කිය. දවස් සතයි යන්නේ. ඒ තරං ශක්තියක් මේ තිබෙනවා ඒ නිරෝධ සමාපත්්‍යයට සමවැදිච්ච ස්වාමීන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට දානය පිළගැනවා. එකට හේතුව සඳහන් වෙන්නේ ගුණාතිරයකයේ කියලා. සිල්වන්තකම තිබෙනවා ඒවාගේ ගුණමන්තකම තිබෙනවා ගුණ අතිරේකෙ හැටියට සලකන්නඋුන් වහන්සේ ලඟ සන්තානය තිබෙන්වා වූ සමාපත්ති බල සමාපත්ති ුණ සමාපත්ති ධර්ම ශක්ති. ඉතින් මේ වෙලාවෙද මේ රහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලාගේ මේ සිිත්තල පහළ වෙන්නේ ඉතාමත්ම ප්‍රබල ඉතාමත්ම ශක්ති සම්පන්න ගුණාතිරේකයක්. රහතන් වහන්සේ නමකට ඒ නෙරෝධ සමාපත්තියට සමවදින්ට නම් පාදක සමාපත්ති පූරුව සමාපත්ති අටක්තිෙන් ටෝන. පළමු කොටම පූරුව සමාපත්ති අටක්තියෙන්ටෝන ඒ සමාපත්ති අට කියනවා පාදක සමාපත්ති අටට සමාපත්ති කියලා. මේ සමාපත්ති අට ප්‍රථමත්්‍යාන සමාපත්තිය, දුති අද්‍යාන සමාපත්තිය තති අධ්‍යාන සමාපත්තිය, චතුත් අධ්‍යාන සමාපත්තිය මේ සමාපත්තිය හතර රූපාවචරයි. මනෝ මේ වශයෙන් සකස්කර ගත්තා වූ එල්බගත්තා වූ රූප මේය සටහනක් මත ඒ රූපමය අරමුණක් මත පවතින්න වූ නිසා මේ ධ්‍යාන සම්ශක්තියෙන් මේ වටකේනවා රූපාවච සමාපත්ති කියලා. ඊළඟට තිබෙනවා ආකාසානංචායතන සමාපත්තිය. විඤ්ඥාණංචායතන සමාපත්තිය ආකංච්ඥායතන සමාපත්තිය නෙවනා සං්ඥාතන සමාපත්තිය මෙන්න මේ සමාපත්තිය අතරට කියනවා අරූපාවචර සමාපත්ති කියලා. මේ රූපාවචර සමාපත්තියේ හතරයි අරූපාවචර සමාපත්ති හතරයි ඊළඟට ආකෙන්ච්ඥායතන සමාපත්තිෙන් එහාට ලැබෙන්න්න උත්තරීතර ලෝකූතර සමාපත්තිය තමයි මේ සං්ඥාවේදීත නිරෝධ සමාපත්තියේ කියර කියන්න. ඇත්තවසේම මේ අවස්ථාවේදීඋනත්න් මේ කතා කරනකොට කෙනෙකුට හිතෙන්ඩ පුළහන් අපි රහත් නොවේ අපිට සමාපත්තියේ අට නැතුව, කොමන පලයක්ත කොමන ප්‍රයෝජනයක්ත මේ අපි වගේ පෘතජ්ජන අය මේ සමාපත්තයේ පිළිබඳු කතා කිරීම කියලා. ඒට හේතු තියෙනවා සමහරාය අහනවා ඔයි වගේ ප්‍රශ්න. අපිට කරගන්ට පුළුවන් දෙයක් අපිට යොදාගන්ට පාවිච්චයට ගන්ඩ පුළුවන් දෙයක් පිළිබඳව කතා කරනවා වනා, මේ වගේ අෂ්ට සමාපත්තිය වගේම මේ වගේ උසස් සමාපත්තියෙන් පිළිබඳව කතාකිරීම නිස්ප්‍රයෝජනයි නේද කියලා. අපි ඕක එහෙම හිතාගැන්නින්. මෙන්න මේ විදිීට අනි පැත්තර හිතන්න්න. අපි මේ මනසිං හිතන්නේ ධර්ම සාකච්ඡාවතුළෙන් කතා කරන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ මානසයක තත්ත්වයක් නෙවෙේ. අතීතිය වසයෙන් හෝවේවා වර්තමාන මසයෙන් හෝවේවා රාතන් වහන්සේලාගේ ආරය උතුමන් වහන්සේලාගේ හිත පිළිබඳවයි මේ කතා කරන්නේ. මේ ආරයන් වහන්සේලාගේ හිත පිළිබඳව කතා කරනකොට කෙලෙස්සාගත තැනක් නෙවෙේ කතා කරන්නේ, ප්‍රතජ්ජනය ගැනනී කතා කරන්නේ.ඒආර්යන් වහන්සේලාගේ රිිසිද වූ නික්ලේසි වූ ප්‍රභාසර වූ වීර මිශ්‍රවුණාව සද්ධාවෙන් ගැවසී ගත්ත වූ සමාධීම් ප්‍රබල වනාව ස්ථාවර වුණාව සිහියෙන් ප්‍රති මණ්ඩිත වනාව කෙලසුන් නැසුවාවූ නික්ලේසිී ගමන් මඟ තිබෙන්ෙනාව එලිය අයි මේ කතා කරන්න එතකොට මේක එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ නිරෝධ සමාපත්තිය හිතුවොත් බුදුගුණයක් වෙනවා. නිරෝධ සමාපත්තියට යන්නා වූ ඒ ධර්මමාර්ගය සමාපත්ති පිළිබඳව හිතුවාම නිරෝධ සමාපත්්‍යයේ පිළිබඳව හිතුවාම ඒ ධර්ම මනසිකාරයක් වෙනවා. ධම්මානුපස්සනාවක් වෙනවා. එවගේම මහා සංගර්‍ර්නය ආරයන් වහන්සේලාගේ ගුණයක් හැටියට ප්‍රඥාව පිළිබඳව හිතනකොට සංඝානුස්සතියක් වෙනවා. බුද්ධානුස්සතියයි දම්මානුස්සතයයි සංඝානුස්සතියයි කියන්න අනුස්සතිය ධර්මතුනම. නිර්වාණ ධාතුව අවභෝති කරගන්නට හේතුබහුත වන්නාව පූර්ුව ප්‍රතිපතාවයට යදන්නාවු ගුණයක් වෙනවා. එනිසා කවදාකත්ම මේවා හිතනකොට අකුසර චේතනාවක් පහළ වෙන්නේම නෑ. ඒ නිසා අකුසර චේතනාවක් නෙවෙේ කුසර චේතනාවක් මයි පහළ වෙන්නේ. තුනුරුවන් ගුණ මුල් කරගත්තාව තුනරුවන් අරමුණු කරගත්තාව කුසල චේතනාවක්ම පහලවෙෙන නිසා. කාන්තිම නිස්ප්‍රයෝජන වනාවූ ධර්මයක් වෙන්න නෑ. එවගේම තමයි දැම් මේ හිතන්ඩ ඕනෑ නිරෝධ සමාපත්තියට සමවන් උත්තමයන් වහන්සේගේ ඇත්තවසේම කරුණුර් තුනක් අක්‍රාත්මතු වෙන. එකත් අපි බල මෙහෙමද කරුණුධර්ම ප්‍රධාන වසය පලවෙනික තමයි රාතන් වහන්සේගේ කාය සංස්කාර හැටියට සලකන්නා වූ ආශවාස ප්‍රශ්වාස නවතිනවා එක. ආශවාස ප්‍රශ්වාස නතර කිරීමේ ශක්තිය, ඒ කාන්තම උන්වහන්සේගේ සමාධහි බලය තියන. සමාධිහි ශක්තිය තියෙනවා. සාමාඩී මනුස්සෙක් උපදිලා උපදිච්ච වෙලාවේදලා පලවිනි හුසුමැරල්ලෙන්ලා අවසාන හුසුමරල්ල අරිනකල්ම සෑම්මනුසෙක්ම මේ හුසුම මත තමයි. ු ගැනීම හෙළීම මත තමයි ජවිකා පවතින්නේ. යන්කිසි කෙනෙක් ඒම හුසුම ගන්න නැත්තුව ඉන්නවා කියනව ඒක ආශ්චරය අත්්බූහුත ධර්මයක්. සාමාන්‍යෙන් මනුස්සයකුට හුසුම නවත්තගනට බෑ. නමුත් සමාධිහි බලයෙන් ඔඩඩහන්සේගේ අ තිබෙන්නාවූ ආශවාස ප්‍රශ්වාස සවභාවේ නවත්තිෙන. ඒකට කියනවා කාය සංස්කාරයේ නැවතුනායි කියලා. අක්‍රියාත්මක වඋනායි කියල සංසිදුනායි කියලා. ඊලඟට කියනවා. මේ වාක් සංකාරය සංසිදධනායි කියලා කියනවා ඒ තමයි වචී සංකාරයේ කියලා කියන්නේ විතර්කයේ විචාරයේ දෙක නවතින සංසිද්ධනවා. එතකුට කතාකිරීමක් නෑ හිත විතර්කනය කරන්නේ නෑ. එවගේම යන්ඥන් දීවල් පිළිබල් හිතන්නේ න. ඊළඟට හිතන්ට අදහස් එන්ට මූලික කාරණය නවතිනවා. ඊළඟට කියනවා වේදනා සංඥාවට දෙකත් නවතිෙන එකට කියනවා මනෝ සංකාර කියලා මනෝ සංකාර නැති වෙනකුට ඇත්තවාසයෙන් විඤ්ඥානයයක් ක්‍රියාර්මක වෙන නෑ. මෙන්න මේ කියන්න වූ ධරම කරුණු තුනු ප්‍රධාන වසයෙන් නවතිෙනවා හැබැයි උන්වහන්සේගේ ජීවිත ජීවිත ඉන්ද්‍රීති වෙනවා ඒවාගේම ජීවිතට සන්නවෙනවා ශාන්ත වෙනවා එවගේම තමයි උන්වහන්සේගේ සරීරයේ රශ්නේ පවතිෙන. මෙන්න මෙහෙම විශේෂත ගුණයක්. හැබැයි මේක මහා වෙදල්ල සූත්‍රයේ සඳහන්කරනවා අපිට මරණයකට පත්වනාව කෙනා මේ ධර්මතා හයම නැති වෙනවායි කියලා. කාය සංකාර වාක් සංකාර මනෝ සංකාර කියන ධර්මතාත් වනත්, ඒවගේම ජීවිත ඉන්ද්‍රියත් ශරීරයේ ඌෂණයත් ඒවාගේම ඉන්දිරිියන්ගේ කඩා වැටීමත් සියල්ලොම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණය හිතුවාම විශේසිෙන් ගත්තම වෙලාට මෙන්න මේ කාරණය කියන්න හිත මේ තැනට ගියාම් අපිට හිතන්ද පුළුවන් මේ භවංගස භාවයක් කියය කියලා භවංගස්වභාවයක් නෙවේ භවංගස භාවේ නම් නිරෝධපසමාපත්තියක් නෙවේ අපිටත් තිබෙනව බවංගස භාවය නින්ද ගියාවගේ. නමුත් ඊටත් වඩා බවන්ගෙන් හිත ඔසවාගෙන සමාපත්තියට සමෝ ඇදි සමාපත්තියමුත් හිත අයිංකරගෙන හිත නවත්තා දැමීම තමයි මෙගිතියෙන්නේ හිත නවතිනවා කෙල කියන්නේ නිවන ඇතුළත නිවන් අරමුණුකරන්න නැතුව නොවිද විඳිනෝ. ඇයි අරමුණු කරන්නේ කෙල කියන්නේ චිත්‍රේ නැතිනිසා හිත අක්‍රියාත්මකුණා හිත නවතින. එවගේ නොවිදිනවායි කෙර කියන්නේ වේදනාව නැතිනිසා සංඥාව නැතිනිසා විඳීම නෑ. නමුත් නවිද. සැපයක් එතන තියෙනවා ඇත්තවසයම මේ ඒක නික මේ වින්දනය කිරීමේ විදීමි චේතනාව නැතින්නිසා විඳෙනවා කියනක පාවිච්චි කරන්නත් හොඳ නෑ නමුත් එතන සැපයක් උන්වහන්සේ ඒ ඒ ජීවිතයේ නවත්වාගෙන බුක්ති වෙන. ඉතින් අපේ බුද්ධ ශාසනයේ පහළවෙච්ච රහතන් වහන්සේලා අනාගාමින් වහන්සේලා ඔය විදිහයට නිර්වාණ ධාතුව අත්වින්දා, නිර්වාණ ධාතුව සැපවින්දා, එවගේ මේ සැපයේ අත්මිඳපු ඒ ගුණේ අපිට කියලදු. එනිසා මේ පින්වස් සැමදෙනම ආන්න ඒ වගේ ආරයන් වහන්සේලාගේ හිත ගමංකරපු හිත පුරුදු කරපු ධර්ම මාර්ගයක තමයි මේ හිත හසුරුවන්නේ එවගේ හිත හසුරුවන්ට උත්සහ කරන්නේ ධරම කරුණු කියන්නේ දැනගන්නේ.